අප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද වගේ දවසක් කතෝලික සභාවට තිබීම හරිම වාසනාවන්තයි. ඒ මහා බ්‍රහස්පතින්දා දවස. ඒ මහා බ්‍රහස්පතින්දා දවසේදී ස්වාමින් වහන්සේ පූපේ රැගෙන තුතිපුදා කඩා උන්වහන්සේගේ ගෝලයන්ට දීලා කියනවා, මා සිහිවීම පිණිස මේ සිදු කරන්න. රුධීරය අරගෙන දීලා කියනවා, මේ මාගේ රුධීරයයි නේ මේ පානය කරන්න, පෞකමාව සඳහා පානය කරන්න. එතකොට රත්රන් අම්මේ තාත්තේ පුතේදුවේ දිව්‍ය පූජාව ස්ථාපිත වෙච්ච දවස, පූජාත්‍රය ස්ථාපිත වෙච්ච දවස, පූජාත්‍රයට අරුතක් ලැබිච්ච දවස, ජීවිතයට ගැලවීමක් ලැබෙන දවස. ඒ නිසා අද වගේ දවසක් නිසා තමයි මේ සක්‍රමේන්තු පූජාත්‍රයක් හැම කෙනෙකුටම ලැබුණේ. ඇත්තටම බෞතිස්මේ නොබත්මත් අපි ඔක්කොටම පූජාත්‍රයේද රජකමද දිවස්වික දෙසීමද ලැබිලා තියෙනවා. හැබැයි නිල පූජාත්‍රයට ඇරයුම ලැබෙන්නේ අද වගේ දවසක. ඒ විතරක් නෙමෙයි, අද වගේ දවසක තමයි ජුවම්තුමාගේ සුවිශේෂී මේ 13 වෙනි පරිච්ඡේදයේ ක්‍රිස්තුස් වහන්සේ කෑමට ඉඳගත්තට පස්සේ සල්ලුව ඇඳගෙන මේ උන්වහන්සේ නැමිලා කකුල් දෙක හෝදනවා. එදුර මේ ගෝලයන්ගේ දෙපය සෝදපු දවස, මිනිසුන්ට ඒ තරමට ආදරය කරපු දවස. ඔබේ මගේ ජීවිතයේ ඇතුලේ මේ සිදුවීම් දෙක අරගෙන බැලුවොත, මේ පූපේ කඩලා දුන්න ස්වාමින් වහන්සේ පාද දෝවණය කරලා ඔබවත් මාවත් පිරිසිදු කරනවා, ඔබවත් මාවත් සුවිශේෂ පුද්ගලයන් බවට පත් කරනවා. ඒ නිසා මේ මහා බ්‍රහස්පතින්දා දවසක් තිබුණු නිසා තමයි අදටත් මේ දිව්‍ය පූජාවක් සහ පූජකයන් ඉන්නේ. ඒ නිසා දැන් එහෙනම් මේ මහා බ්‍රහස්පතින්දා දවසේ සිදුවිච්ච ඒ සිදුවීම ආරක්ෂා කර ගැනීම ඔබගේ යුතුකමක්. ඒ නිසා පූජකයන්ව නැති කරන්න එපා. පූජකයන්ව නැති කරලා දැම්මුත්, පූජකයන්ගේ නම කැත කරලා දැම්මුත්, පූජකයන්ගේ ඉඳුම් හිටුම් නැති කරලා දැම්මුත්, එක්තරා දවසක පූජකයන් නැතුව ගිය දාට ඔබට ආවතේව කරන්නවත්, ඔබට මේ අවශ්‍ය කරන්නා වූ ඒ සප්‍රසාද වහන්සේව ජීවමාන කරගන්නවත්, ඒ කොමිස්සම තුල පෞකමාව ලබන්නවත් ඔබට පිරිසක් නැතුව යනවා. එනිසා රතන මේ තාත්ති පුතේ දුවේ ජීවිතයේ කියන දේ හරිම සුන්දරයි. ඒ සුන්දර ජීවිතයේ සුන්දරව ගත කරන්න නම් ඔබේ මගේ ජීවිතයේ තුල දෙවිඳුන් තුල සමාව කියන ඒ මහා උත්තරීතර බලය දුර ගන්නට ඕනේ. ඒ නිසා මහා බ්‍රහස්පතින්දා ක්‍රිස්තුස් වහන්සේ ගෝලයන් වැරදි කරන්න ඉස්සර, මේ පේදුරු දන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරන්න ඉස්සර, ජූදස් ගිහිල්ලා පාවලා දෙන්නට යන ඉස්සර, එම්මවුස් ගමනට ගෝලියෝ දෙන්න ජේසුගේ ධර්මය අතහැරලා යන්න පටන් ගන්න ඉස්සරම උන්වහන්සේ ඔක්කොටම සමාව දීලා ඉවරයි. තෝමස් නේ උන්වහන්සේගේ ඇඟිල්ල ඒ තුවාලේ බහලා බලුවොත් මිසක නැත්නම් විශ්වාස කරන්න නැති නැහැ කියපු තෝමස්ටත් මේ මොහොතේදී ආදරය කරලා. එන්ස රත්නම් මේ තාත්ති පුතේ දුවේ, එනම් මේ මහා බ්‍රහස්පතින්දා ස්වාමින් වහන්සේ හැම කෙනෙකුටම සමාව දෙන්න ලකලෑස්ති කරා. ඇයියේ නුසුදුසු පුද්ගලයාට සුදුසු වෙන්න තමාගේ ශරීරය දුන්නා. ඇද වැටිච්ච පුද්ගලයාට නැගිට ගන්න තමාගේ රුධීරය දුන්නා. ජීවිතේ අරුතක් නැති කෙනාට අරුතක් ලැබෙන්න මේ දෙවියන් වහන්සේගේ ආදරය ජීවමාන ශක්තියක් වෙන්න ස්වාමින් වහන්සේ සමාව දානය කරා. ඒ නිසා පාද දෝවනේ විතරක් නෙමෙයි, සමාවේ සංකේතයක්. පූප කඩලා දීම විතරක් නෙමෙයි, ඒක ජීවනයේ සංකේතයක්. ඒ නිසා ජීවනයේ දීලා සමාව දීලා මිනිස්යාගේ ජීවිතයට සප්‍රසාද වහන්සේව ස්ථාපිත කරලා දුන්නා. ඒතර ජේසු එතන ඉන්නවද කියලා වුතු ඉන්නවාමයි. ඇයි ඒ? ඒකට මම බය නැතුව සාක්ෂි දරනවා. මම පිළිකා රෝගීන්ට දෙන්න මාගාව බෙහෙතක් නැහැ. මම දෙන්නේ සප්‍රසාද වහන්සේව. ජීවිතේ නොයෙකුත් ප්‍රශ්න ගැහැටත් එක්ක දුක් විඳින ජනතාවට මට දෙන්න බෙහෙතක්වත් ක්‍රමවේදයක්වත් නැහැ. මුන් මා දන්න එකම ක්‍රමවේදය සප්‍රසාද වහන්සේව දෙන්නොත් හරියනවා. ඒ නිසා ඔබේ ජීවිතේ සප්‍රසාද වහන්සේ ලබන එක
පරක්කු කරන්න එපා. කොහොම හරි පාපචාරණය කරගෙන මනස්ථාපනය වෙලා සිත් හැරිලා සප්‍රසාද වහන්සේව දිගටම ලබන්න ගන්න. එදාට ඔබට තීරේවි ගොඩක් ප්‍රශ්න විසඳලා දුගඩක් කරදර නිදහස් වෙලා දෙවියන් තුල ඔබ සන්නද්ධ වෙනවා. ජේසු පිහිටයි දෙවියන් වහන්සේ තුල සුබම සුබ මේ දිව්‍ය පූජා යාගයකට සහභාගී වන්න දේව ශක්තිය ලැබේවා. ආමේන්.